Para urubora wa kiwa na mohonda na mayeke. Hi guan, kiwa wage ay video ekak arang awa. Mogan wenne, it's your boy Claire, back like Godzilla, Claire-zilla. අද ඉන්නවා අපේ රැප් චැට් සෙග්මන්ට් එකේ මගේ පොඩි කාලේ යාළුවෙක් මගේ ක්‍රූමේට් කෙනෙක් එයාගේ නම මිකා ඒකේ මිකා මිකා මොකද ඉන්නේ කට්ටියද මම දන්නා ඇති ඕගොල්ලන් ඒ කාලේ ඉඳලා නේද පොඩි කාලේ ගා පොඩි කාලේ ඉඳලා මිකා රැප් කරනවා ලස්සෙ කොලයි වගේ ඉඳලා ඉතින් අපි මං ගිය වීඩියෝ එක කිව්වා වගේ मामा मिका वाला ना आवा कोई इंटरव्यू कर रहा है निका इंटरव्यू करना मने यार क्या खाओ रुद्ध दान नहीं इतना रैप करना किया किया इधर ही दान ने वैरी विस्तार दान ने नहीं खाओ रुद्ध दान ने इतने अभी एक क्या खाता आगे करना तमें अभी लगी है ना उड़ा डीप यंग मनादो इन्हीं किया කොහමද වා රැප් කරන්න පටන් ගත්තේ මිකා රැප් කරන්න පටන් ගත්තේ ඇත්තටම ඉස්සරෙන් ගන්න කියන ඉස්සරමට සින්දු කියන නම සින්න ගරිබ්බේ පස්සේ මගේ කැමරාවල අපි ස්කෝලේ සේම් ස්කෝ මගේ ඩීලා කියලා ඉතියා අරින් තව යා රැප් කෙනෙක් දැන් එයා පොඩ්ඩක් ඩිස්මිස් වෙලා ඉන්නවා එයා තමයි ඉන්ට්‍රොඩියුස් කරේ කොහෙන්ද ඊට පස්සේ අපි ඉතින් ට්‍රැක් එකක් කරා ඒ පළවෙනි ට්‍රැක් එක තමයි අන්තිම සීට් එකේ 2011 තමයි අපි කරේ ඒක वयस කොමාරි ට්‍රැක් එකක් කරන්න ඕනේ කියලා ඉතින් ට්‍රැක් එක අපේ කොල්ලෙක් නේ ඉතින් ඉතින් අපි ට්‍රැක් එකක් හදලා දුන්නා මේ සම්මිට මේ මොනවාද අන්තිම සීට් එක ඒකට පොඩි වීඩියෝ එකක් කරා ඕගොල්ලන් දැකලා ඇති වීඩියෝ එක දැන් ප්ලේ කරපු එක ඉතින් කියන්නකෝ පළවෙනි සින්දුව අන්තිම සීට් එකේ මොනවාද ඒ කන්සෙප්ට් එක මොනවාද මීනින් එක ඒකේ කන්සෙප්ට් එක ගැන ඉතින් ගොඩක් ගොඩක් අය ඕගලන්ගේ වාගේ ගොඩක් ෆෑන්ස් ආසයි ඒ සින්දුවට පළවෙනි සින්දුව පොඩක් ෆනී ටයිප් සින්දුවක් ඒ කියන්නේ ෆනී බට් ට්‍රූ සින්දුවක් අපි ඉස්සර එහෙමනේ ගොඩක් ෆනී සින්දු කරේ ඒක මොනවාද මීනින් එක කන්සෙප්ට් එක මීනින් එක ඇවිල්ලා කොල්ලා කියලා ඉතින් බස් එක යන ගමන් අතල්ල වෙන කතා කරගෙන ඉතින් ඒ වගේ වෙන සීන් එකක් තමයි ලියලා තියෙන්නේ. කියන්නේ බස් සීන් එක. බස් එකේ බස් ලබ සීන් එක. බස් සින්දුවක් ඒක. බස් සින්දුවක්. ආ කියන්නේ මම ටුක් ගැන සින්දුවක් ඇතුවා බස් ගැන සින්දුවක්. ඒ මොනවාද වෙනස ඒ කියන්නේ බස් එකේ යන මිනිස්සුන් මොනවාද වෙනස ඒ කියන්නේ? බස් එක යනවා ඉතින් කපල්ස් යනවා ඉතින් දන්නවා ඉතින්. ආ කියන්නේ CDB බස් එකක් වගේද නැත්නම් නිකන් අර කර්ටන් දාලා AC බස් එකක් 240 වගේ දෙකම වුණා. දෙකම බලනවා නේද ගොඩක් මෑන්න අන්තිම සීට් එක අන්තිම සීට් එකේ CDB එකත් අවුලක් නැහැ අවුලක් නැහැ ඒක කියන්නේ ගොඩක් එක්ස්පීරියන්ස් නේනම් එකට නෑ මට ඊට පස්සේ කියන්නකෝ ඉතින් දැන් ඔයා කිව්වා දැන් ඉස්සරහට සින් කරන්න කියලා
කොහොමද මේ රැප් කරන්න ආසාව කොහොමද ආවේ රැප් කරන්න ආසාව ආවේ ඉතින් රැප් කරාම පස්සේ තමයි අතන පයින් සින්දු කරන් පස්සේ තමයි රැප් කියන්නේ ඇහුවා ඒත් වැඩි ෆලෝ කරේ නැහැ කරන් පස්සේ තමයි ඊට පස්සේ පොඩ්ඩක් බැලුවා සීන් එක මේ අමුතු සීන් එකක් ඉතලත් වදිනා ඊට පස්සේ ෆලෝ කරා ප්‍රතිගාරාට කවුද මොන ආටිස්ට්ද ඔයා ඉස්සර ආන්නේ මොන වගේ ආටිස්ට්ද ටුබකා තොර ගොඩක් මේ පොඩි කාලේ අවුරුදු 17 ඒකට ඉස්සලා ඉඳලා ආනද රැප් මියුසික් පොපියුලර් ඉස්සලා එහෙම ලොකුවට ඇව්වේ නැහැ කියනවා කමර්ෂල් යන්නේ තමයි දිහවුවේ එච්චරයි දැන් මේ ගොඩක්ම ඇව්වේ දෙන් වෙලගේ මේ යන්නේ කැෂ් මනි යන්නේ සෙට් එක ඊට පස්සේ දැන් අලුතෙන් අහනවා ට්‍රැවිස් කට්ලා අන්තෙන් ඉතින් හැම එක්කෙනාම අහන කිසිම කියන්නේ ෆේවරේෂන් නැහැ කවුද ඔයාලගේ ෆේවරිට් ආටිස්ට් ඒ කාලේ ෆේවරිට් ආටිස්ට් කවුද That's a stupid ass question. Then make all the favorite artists. Make all the favorite artists. Yeah, godak inna. Then make all the godak kamaru. Kamaru. Ekkene khondra ganne or thava ekkene level up. Ekkene make all the ekkene ekkene allang yanna ne ekkene ekkene na gine godak thava ekkene kavilla amudu style lagak karana. Then mara godak meyan me trap music. අපි කරනවා ඒක ට්‍රැක් මියුසික් පොට් හරි ඒ කියන්නේ දැන් පළවෙනි ට්‍රැක් එක කරේ මාත් එක්කනේ අන්තිම සීට් එක අන්තිම සීට් එක ඊට පස්සේ ඒ කියන්නේ ඔබ ඉතින් ඊට පස්සේ මොනවද වෙන්නේ කොච්චර කාලයක් ඉඳලාද ඉස්ලාම ඒ ට්‍රැක් එකට කොහොමද ප්‍රතිචාර මේ වියුස් කීයක් තිබ්බද ඩ්‍රැම්මද YouTube කේකලා ඒ කියන්නේ පළවෙනි පාර කරපු ගමන් ආ මගේ ඔබ ඇවිස්සල් ලේදී ඔස් දැම්මන් පස්සේ ඉතින් ඊට පස්සේ දවස් වලින් යන්නේ අමුතු සීන් එකක් අවදි කට්ටියම වැඩ කරනවා Facebook එක හම්බෙලා මම අරත් කිව්වේ මොකද්ද මේ වෙන්නේ කියලා කපාර ෆේමස් වුණාද කපාර අනේ නම් ඒක පාර ෆේමස් වුණා ඒ කියන්නේ බලන අතර ඒ කියන්නේ කෙල්ලෝක මෙසේජ් දානවාද හයි සම්මික you are so beautiful මේ මන් තුනා ඒ මන් තුනා මමවත් දන්නේ නැහැ බලන්නේ හයි ඕකේ ඒ යනවා ඉතින් ඊට පස්සේ ට්‍රැක් එකක් කරා කේස් එක කලුවර වෙලා කියලා ඒක ඒක කොච්චර කාලෙකින්ද කියන පළවෙනි ට්‍රැක් එක රිලීස් කරලා පළවෙනි ට්‍රැක් එක රිලීස් කරනවා මාස දෙකකින් තුනකින් පස්සේ තමයි ඒක රිලීස් කරේ ඊට පස්සේ අනිත් එක ආමිනේගේ වර්ස් එකක් කරා කයිසත් එක්ක ඒ කියන්නේ ඔයා වැඩ කරලා තියෙනවා ඒ කියන්නේ කලුවර වෙලා ඒ කියන්නේ අපි අතන කියනවා නම් අපි එක ක්‍රූ එකක් ඒ කාලේ නෝටිකෝස් කියලා ක්‍රූ එකක් තිබ්බද දන්න කට්ටිය දන්නවා දන්න නැති කට්ටිය ඉතින් ඒගොල්ලන් කියන්නේ මේ ඒ කාලෙම අපි සිංගල රැප් ක්‍රූ එකක් තිබ්බා ගොඩක්ම ටාගට් කරේ මොනවාද මීඩියා මාස් මීඩියා නෙමෙයි YouTube තමයි ටාගට් කරේ ඊට පස්සේ ඉතින් වෙන මොනවද උනේ ඒ කාලෙම මොනවද උනේ ඉතින් කියන්නකො වෙන මොනවද ඔයාට සෙට් උනේ කියන්නේ ඒ කාලේ ඉස්කෝලේ යනවා නේ ඉස්කෝලේ නෑ ඉස්කෝලේ අවුට් වෙලා අවුට් වෙච්ච ගමන් තමයි අවුට් වෙලා මාසකින් පස්සේ තමයි මේ ක්ලේම සෙට්ලා අන්තිම සීට් එක කරේ හරි එහෙනම් අපි ආමු මේ දැන් ඔයා කිව්වා ඔයා වර්ස් එකක් කරා මගේ සින්දුවේ අඳින්නේ ගාමි ගොඩක් අය දන්නේ නැතුව ඇති අඳින්නේ ගාමි නෑවිලා මේ මං හිතන විදියට නෙමෙයි මේක තමයි ඇත්ත ලංකාවේ පළවෙනි සිංහල ඩිස් රැප් එක ඒක මම දැනගන්න ආසයි මම දැන් අවුට්සයිඩ් හරිද මම දැන් ඔයාව ඉන්ටර්වියු කරනවානේ මම අවුට්සයිඩ් කියන්නේ මම ක්ලේස් නෙමෙයි මම අවුට්සයිඩ් කාටද ඔය ටාගට් කරලා තියෙන්නේ ඔය ඩිස් රැප් එක කාටද ඔගලන් ගාලා තියෙන්නේ ඔය නෝටිකෝ ස්ටුඩියෝ අය කෙනෙක් ඩිස් එකක් නේ ගාලා තියෙන්නේ يعني ඒ කාලේ රැප් ෆලෝ කරන ඒගොල්ලෝ අහලා තිබ්බොත් දැන්ුණත් ඇහුවොත් ඒ එතුමාව දන්නවා ආ කියන්නේ එක්කෙනෙක්ද එක්කෙනෙක් මම එක්කෙනෙක් අනිත් කෙනා තමයි ඒගොල්ලෝ ඩිස් කරා කියන්නේ කවුද මේ පුද්ගලයා මාළු කපා ගන්නවා වගේ ආ ඇයි
ඇයි ඔම ඩිස්ට්‍රැක්ට්ස් ගන්න මොනවාද ඒකේ තේරුම ඩිස්ට්‍රැක්ට්ස් ගන්න තේරුම ඒ කියන්නේ ඔබ ඉස්සරහම බලන් ගත්තේ ඇත්තෙන්ම මට නෙවෙයි අපේ ක්‍රූ එකට තමයි ඉස්සරහම වටන් ගත්තේ ඇත්තෙන්ම දුව ඔගේ ඒකේ පොඩ්ඩක් ඔබ පත්තු වෙලා තිබ්බා ඊට පස්සේ ඉතින් මම ප්ලේලා ගිහින් ආවද කියන්නේ කට්ටිය ඊට පස්සේ ට්‍රැක් එක හදාලා හිටියේ පස්සේ පෙවල් තමයි අම් බොස්සෙන් දාන්න ඕනනම් කියලා මම ඉතින් ෂේප් එකේ ඉතින් හරි දැම්මා දැන් ඔය 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 ට්‍රැක් එකේ කෝරස් එක යන්නේ අඳින්නේ ගාමිණි කතාව දුංචි ඒකේ මොනවද තේරුම ඉතින් මම කිව්වා වගේ මම ක්ලේස් නෙමෙයි දැන් ඉන්ටර්විව් කරන කෙනෙක් මම දැන් නිකන් ආනේ මගෙන් ආන ප්‍රශ්න ඔක්කොම මෙයාගෙන් ආව කොයිද නේද මොනවද තේරුම මේ අඳින්නේ ගාමිණි කතාව දුචි කියන තේරුම මොනවද ඒකේ අඳින්නේ ගාමිණි කතාව දුචි ඒක ඇත්තම තේරුම ඉතින් පවර්ෆුල් ස්වැග් එකේ අඳිනවා ඒ කියන්නේ ඔක්කොම බොරු ඒ කියන්නේ රඟන්නේ කියවන්නේ ඔක්කොම බොරුවෙන් ඉන්නේ ආ අඳින්නේ ගාමිණි කතාව බොරු දුචි බලන බලන හැම තැනකම දකින දකින හැම හීනකම ඔයා අප විතරයි දැකේ කෙල්ලෙක ජම් මිස් යූ කෙල්ලෙ හඳ මගේ ළඟ අද නැති හින්දා මගේ ලෝකෙම කළුවර බීලා ගියාට ඔබ තනි කර දමලා නෑ මාට ඔබ අමතක වෙලා 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 ඔබ අමතක වෙලා 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 රක්ෂක් with Clef's TV අද ඉන්නවා මිකා මිකා මගේ රූමේට් ඉන්ටර්වයුව එකක් කරනවා channel එක subscribe කරලා නැත්තම් දැම්ම කොහෙද මේ පැත්තේ bro මේ දින පල්ලෙයා ඔතන බටන් එකක් තියෙනවා ඒක ගිහලා ඔබ subscribe කරන්න කළුවර වෙලා සින්දු බැලුවා පොඩි කෑල්ල බැලුවා ඒ සින්දු ගැන මොනවද කියන්න තියෙන්නේ මොනවා ගැන තියෙන්නේ ඒක ඇවිල්ලා මොනවා ගැන තියෙන්නේ මොනවා මොනවද කවුද අයිඩියා එක දුන්නේ ඒ කියන්නේ කන්සෙප්ට් එක සින්දුවේ කන්සෙප්ට් එක ඔයාද දුන්නේ නැත්නම් නෑ මම දුන්නා ඒක කේසර්ම තමයි නා ඒක ඉතින් මම ඇහුවෙන් පස්සේ ඒක අවුලන්නේ ඒක ඉතින් සින්දුව කියන්නේ ෆුල් කැචි ඇන් ටච්චි මොනවා ගැන තියෙන්නේ බූට් කවය තමයි. කියන්නේ බූට් කාලා තියෙනවද? බූට් කාලා තියෙනවා. මම ඔයගොල්ලේ බූට් කාලා දෙනානේ. මොන ඔයගොල්ලේ කනවා මොන ඔයගොල්ලේ කනවා වුණා එන්නේ. දැන් ඒ වුණාට දැන් මේ සින්දු වල කියලා තියෙන්නේ කයිසර්. කයිසර්. ඒ කියන්නේ කයිසර් ඒ කාලේ බූට් එකක් ආපු සීන් නේද? ඒ වෙලාව අතර කාලා තියෙනවා. මම ඊපස්සේ කයිසර් ගිනාම නේ. කයිසර් ජීවිතය ගන්නවා. හරි. එහෙනම් කියන්නකෝ දැන් ඔයා මන් දන්න තරමෙන් අන්තිමට ගරේ කළුවර වෙලා සින්දුව කළුවර ඊට පස්සේ නැති වෙලා ගියානේ ඔවා මිසින් ගියානේ කොයිද හිටියේ ඔවා ගෙදර මැකේ මොනාර ගේමක් ගහලා නිකන් ඇතුළට විසිට් එකක් කරලා ඒ වගේ සින්දුවක් නේද එහෙනම් ලංකාවේ නමයි ඉන්නේ ලංකාවේ කියන්නේ අපේ ක්‍රූ එකම ඩිස්මිස් වුණා පොඩ්ඩක් ඒ කියන්නේ ක්‍රූ එක වඩා පොඩ්ඩක් ඉන්ට්‍රස්ට් එක මදි ඉන්ට්‍රස්ට් එක නැතුව කියන්නේ අපි ඉතින් අපේ පැති වලට පොඩ්ඩක් ගියා පොඩි බ්‍රේක් එකක් වගේ තමයි අපිට කියන්නේ දැන් පොඩි බ්‍රේක් පොඩි කියන්නේ පොඩි නෑ ඒ කියන්නේ අවුරුදු අටේ බ්‍රේක් එකක් දෙකට පොඩි පාඩේ අවුරුදු අටක් අවුරුදු අටක් නේ එන අවුරුදු ඔව් අතරම කළුවර වෙලා නෙමෙයි අන්තිම සින්දුව මිකාගේ බජව කාමරේ ඒක රැප් එක කරා. ඒකට පස්සේ ඉතින් අපි දෙන්නම නැති වෙලා ගියා නේ. ඔව්. කියන්නේ ඩිස්මිස් වුණා. වතුරත් එක්ක ගාගෙන ගිහිල්ලා දෙන්න. ඔලගේ අවුරුදු වටක් මූදේ හිටියේ නේ. මාළු කාමරේ. පාවි. ඒක තමයි විස්තරය. ඔව් ඉතින් එහෙම තමයි ඉතින් ඩාම් වෙනවා ඩෝම් වෙනවා මිනිහෙට නැති වෙලා යනවා. නැති වෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් තේරුම් ගත්තම
ඒක මිස් වෙනවා කියලා ආයේ යනවා ඒකටම නේ අනිවාර්යෙන් කියන්නේ දැන් ආයේ ගේම වල බැලලා දින්නේ අනිවාර්යෙන් ගේම වල බැලලා දින්නේ කියන්නේ ගොඩක් ට්‍රැක්ස් තියෙනවා කියන්නේ රෙකෝඩ් මොනාද ඔයගේ මොනාද හිතුනේ ඔයාට දැන් ආයේ ගේම් එකට එන්න ඕනේ ආයේ ඔයා දැන් අවුරුදු ගාණක් සින්දුවක් දාලා නැහැ අන්තිමට බලනකොට බජව ගම්බරේ වීඩියෝ එකෙත් මෙයාත් හරි පොඩි ඒ කියන්නේ ඩ්‍රයිවර් මයිල් ගෙඩියක්වත් දැවිලා නැහැ නේද දැන් බලන්නකෝ නේ මොනවද කියන්නේ හොඳ තෙල් එකක් ගැහුවද නැත්නම් බියඩ් ඔයිලක් ගැහුවද නැත්නම් කොහොමද මේ මොකුත් කරේ නැහැ මේ මොටෝ මොටෝ වල ඒක පොඩ්ඩ රේසරින් පොඩ්ඩ කවා ගත්ත පොඩ්ඩ වැඩි වෙනවා සිංහ කිස්සල් රේසරින් කපන්න ඉතින් මොනවත් නැහැ නේ කපන්න නේ ඉතින් මේ මොනවද මොනවද කාරණා මොනවද ඒයි ඔය ඩිසයිඩ් කරේ ආයෙ සින්දු කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මගේ අදහස තිබ්බ කොහොමත් කරන්න ඕනේ කියලා. පුෂ් එකක් තිබුණා. පුෂ් එකක් තිබුණා. ඒ කියන්නේ මම මොඩියේෂන් එකක් ඇටේ තිබ්බ නෑ. ඒ කියන්නේ මම යාළුත් එක්ක එහෙම යනවා. ඒ කියන්නේ ඉතින් ඒකට වැඩියෙන් මගේ ඔළුව ගිය නෑ. මේව කරන්න ඕනේ. ඒ කියන්නේ මම සමහර ට්‍රැක් ලීලා තිබ්බා. ඔව්. රෙකෝඩ් කරේ මුකුත් නෑ. ඒ කියන්නේ මම නිකන් පොඩ ෆේඩ් එකක් ගියා. ආ. ඔන්නර ගොඩක් සතුටුයි වත් ඉතින් ආයේ මං වගේම අවුරුදු 8කට පස්සේ සිංදුවක් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ කොරෝනා කාලෙට නේද ඔව් කියන්නේ ගෙදරට හිර වෙලා ඉන්නකොට ඔයා ඒ කියන්නේ ආශ කරන දේ කරන්න ඕනේ කියලා හිතුණා එහෙමද ඔයාටත් උනේ එහෙම තමයි නැත්තම් ඉතින් ක්ලෙවියා කෝල් කරලා කිව්වොත් අඩු වස්සක් දාම කියලා පුස්සක් දුන්නද ඉතින් කියන්නේ අලුත් සින්දු දැන් මේ අවුරුද්දේ අවුරුදු 8කට පස්සේ මොනවද පළවෙනි සින්දු ගියේ මේ අවුරුද්දේ මේ අවුරුද්දේ පළවෙනි වර්ස් එක කරා පදිරියකට පදිරිය ට්‍රැක් එකකට ඊට පස්සේ මගේ සිංගල් එකක් ආවා ඒ පදිරිය ට්‍රැක් එක මේ කොහොමද කියන්න පුළුවන්ද කොහොමද රෙකෝඩ් කරේ කට්ටියට කියන්නකෝ අයි කියොත් මාර මේ මාර ඉන්සිඩන්ට් එකක් වුණා ඒ කියන්නේ ඒ කොරෝනා කාලේ ෆස්ට් ලොක්ඩවුන් එක කාලේ මං ගෙදර ඉතින් මියුසික් පටන් ගත්තා ආයෙ සෙටප් එකක් එක මේ මාරන් ස්ටුඩියෝ සෙටප් එකක් එක මාරන් මං කිව්වා සම්මිකර මේ වොට්ස්ඇප් දාන්න ඒ වුණාට මිකයිටියේ දුර ඈතක කොහෙද හිටියේ දුර ඈතක ඇත්තම කිව්වොත් මං ඉන්නේ මාතර මිරිස්ස තමයි ඉර වෙලා ඉන්නේ මිරිස්ස ඉදියේ මිරිස්ස ඉදියේ මං ඒ කියන්නේ ඔයා පාටි කරන්න කියලා කොරෝනා කාලේ නෑ නෑ ඒක අපි වැඩවගයක් දැන් කියන්නේ අපි ආලෝ සෙක්ටර් ප්ලේ කරනවා ප්ලේ කරා. අහහ. එහෙම ගියා ඊට පස්සේ ඊට ගිහලා එමත් මේ විශ්නන් එනකොට කොරෝනා සෙට් වෙලා කර්ෆියු දාලා අපි මිරිස සෙට් වුණා. කොහොමද එන වර්ස්ට් එක කරේ ස්ටුඩියෝ එකක් හම්බුණාද ඒ රෙකෝඩ් කරන්න? ස්ටුඩියෝ මොකද? අර කතා කාගෙන ඉන්න. ඇත්තම මම කියන්නේ එකපාරින් අපි ඉන්නවා ෂේප් එකේ වන්නේ කොහොමද රෑ 8ට නම් ඇවිත් ඉතල. කවරින් කෝල් එකක් එනවා මේ ට්‍රක් එකක් තියෙනවා වර්ස් එක කරනවා කියලා. සේ ට්‍රක් එක අහලා කියුව හැබැයි රෙකෝඩ් කරනවා මයික් මුකුත් තිබ්බ නෑ තිබ්බ එකම දේ iPhone headset එකයි ලැප් එකයි එච්චරයි ගරක් ගන්න ඉවරයි ඉතින් ඔය වර්ස් එක ගාලා දෙන්නේ එලිම ෆෝන් එකේ ෆෝන් එක එච්චරයි ඔයාලට ක්වලිටි අවුලක්ම නෑ නේ ඔලොම් කියලා දැන් බලන්න කාන්ියේ වෙස්ට් ඇල්බම් එකක්ම කරන්න පුළුවන් නම් ෆෝන් එකේ රෙකෝඩ් කරලා ඉතින් අපිට ඉතින් ඒක සින්දුවක් කරොත් මොනවද දෙන්නේ ඔය දැන් දාපු සින්දු වල ඔක්කොම ස්නිපට්ස් ඔක්කොම මේ ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න පුළුවන් ලින්ක්ස් තියෙනවා ගිහිල්ලා ක්ලික් කරලා ලයික් කරන්න සින්දු වල හැමදාම ලයික් කරන්න ෂෙයා කරන්න ඊට පස්සේ subscribe කරන්න කාගේ channel එකට ක්ලෙස් ටීවී එකට subscribe කරන්න මිකාගේ channel එකට subscribe කරන්න ඒව තමයි ඕගොල්ලන් ඕගොල්ලන් අපිට කැමති නම් ආටිස් රැප් ආටිස් කෙනෙක් ඕගොල්ලන් අපි සින්දු ආනවනම් ඔගලන්ට පුළුවන් දේ එක දෙයක් ඔගලන්ට කරන්න පුළුවන්. අපිට ආදරේ පෙන්වන්න ගිහිල්ලා subscribe කරන්න. ඊට පස්සේ දැන් මේක කියන්නකෝ දැන් music site එකට දාලා music වෙනම දාලා මොනවද කරන්නේ ඔයා? වෙන මොනාරි කරනවද නැත්නම් ඔයා concentrate කරන්නේ දැන් music full time? මම කියන්නේ අදන්ට මුකුත් කරන්න නැහැ කියන්නේ දැන් ඒ කියන්නේ මම කන්සර්ට් එකක් නැත්තම් මියුසික් තමයි කියන්නේ. ඔව්. දැන් බ්‍රේක් එකක් අරන් හිටියා. ඇති කියලා හිතුණා. දැන් full on ගිහිල්ලා ඉන්නේ. full on ගිහිල්ලා ඉන්නේ. full force. ඒක හොදද වෙලා ඉන්නේ තියෙන ඉස්සර. මට කිව්වා මේ ළඟදි මේ ගෙදරට ස්ටුඩියෝ සෙටප් එකක් ගත්තා කියලා. කොහොම ගන්නවා? ඒ කියන්නේ මේ ඉස්සලාම මොනිටර් ස්ටුඩියෝ මොනිටර්ස් දෙකක් ගත්තා.
ලැප් එකක් ගත්තා දැන් මේ ඊයේ නේ ඊයේ හොඳ මයික් එකක් අරන් ඉදි මට මටවත් මගේ මගේ කාමරේවත් ඔච්චර හොඳ ලස්සන මයික් එකක් නැහැ මොනවාද මයික් එක රෝඩියක් ගත්තේ රෝඩ් හොඳයි වලිය හොඳයි ෆුල් ආල් එකෙන් මයික් ඉස්සලාම ගත්තේ එල්ජී එක බැලුවා සෙට් වෙන්නේ නැහැ කියන්නේ ගොඩක් බේස් නැහැ නේ මොකද බේස් කට් කරනවා වලත් මම නෙවුවා පස්සේ බැලුවා අරියන්නේ නැහැ සීන් එක මම ටයිම් වේස්ට් එකක් වෙන්නේ පස්සේ අප්ග්‍රේඩ් කරා ඉතින් දැන් ඒක ප්‍රතිවාහලයි ලගේ ඔව් කියන්නේ රෝඩ් රෝඩ් කියන්නේ කන්සිඩර්ඩ් වන් ඔෆ් කියන්නේ රැපර්ස් ලගේ වන් ඔෆ් ද ෆේවරිට් මයික්ස් නේ ඒ කියන්නේ චර බේස් එක ක්වොලිටි හොඳයි ඔය ඉතනෝ දෙ කියන්නේ සින්දුවක් හිට් වෙන්න පොපියුලර් වෙන්න ක්වොලිටි තියෙන්න ඕනේ කියලා අනිවාර්යෙන් ක්වොලිටි එක ඕනේ අනිවාර්යෙන් ක්වොලිටි තියෙන්න ඕනේ ක්වොලිටි තියෙන්න ඕනේ එහෙනම් අපි ඉස්සර කරපු සින්දු වල එච්චර ක්වොලිටි නැහැ. ක්වොලිටි නැති වුණාද? ඔව්. කියන්නේ අපි දීපු වයිබ් එක වෙනස්. ක්වොලිටි නැහැ. ඒ වගේ ඒ කාලෙට මම කියන්නේ ඒ කාලෙට ක්වොලිටි. ඒ කාලෙට ක්වොලිටි. දැන් මේ කාලෙට කරන ඒවා අපි ක්වොලිටි කිව්වට ඉස්සරහට අපි ක්වොලිටි නැහැ. අර ඉස්සර දැන් බැලුවොත් අපේ පරණ වීඩියෝස් ටිකක් ඒ කාලේ අප්ලෝඩ් කරනකොට මාර ක්වොලිටි. අනේ. තේරලා දිනවද? දැන් බලනකොට කිසිම අර නිකන් අර මොනවාද 128 දාලා මොනවාද 256 දාලා බලනවා 256 දාලා බලනවා වගේ ඒ මොනවාද ඒ හේතුව දිනුවෙන්න මදිද මිනිස්සුන්ට ඒක මිනිස්සුන්ගේ කියන්නේ ඔළුවේ රැඳෙන සීන්නේ මම හිතන්නේ ඕක අර දැන් ආයි කියන්න දැන් සින්දුවක් පොපියුලර් වෙන්න හිට වෙන්න ක්වොලිටි ඕනේද නෑ නෑ අනිවාර්යෙන් ක්වොලිටි ගමනේ ක්වොලිටි වැඩි වෙන තරමට තමයි සින්දුව එළියට යන්නේ කියන්නේ ක්වොලිටි කන්ටෙන්ට් එක කියන්නේ රැප් වෝකල්ස් ලස්සනට ක්ලියර් ක්‍රිස්පි අපි අපේ ෆේවරිට් වචන මේ දස්සේ මොනවාද ක්‍රිස්පි වෝකල්ස් තියෙනකොට මිනිස්සුන්ට ටග් ගාලා තේරෙනවා ඒ කියන්නේ නිකන් රැප් එකක් නිකන් ඔය වචන සෙට් එකක් කියාගෙන යනවා වගේ නෙමෙයි ඒකේ මීනින් එක තේරෙනවා ක්ලියර් තිබ්බම රැප් බාන් නැති මිනිහෙකු රැප් බාන් නැතිකො ඉතින් අනිවාර්යෙන් මම නම් හිතන්නේ ක්වොලිටිය අවශ්‍යයි අවශ්‍යයි ඒකනම් අපි කාලෙන් කාලෙට ඉතින් අපි ඉස්සර වැළුවොත් ඉස්සර කාලේ අපි ක්වොලිටි එක තිබ්බා ඔව් දැන් කාලේ මෙන් බලනකොට අපි ක්වොලිටි එක හදාගෙන යනවා ඔව් තව ඉස්සරහට ගොඩක් ක්වොලිටි එයි අනිවාර්යෙන් අපි වගේ ඒ වගේ ක්වොලිටි බඩු හරි දැන් කියන්නකෝ මිකා ඔවා දැන් දැන් ලංකාවේ රැපර්ස් ලා ගොඩක් ඉන්නවා. කියන අපි ඒ කාලේ රැප් කරනකොට මම හිතන්නේ ක්‍රූස් ඕන 3ක් 4ක් සිංහල රැප් වලින් 3ක් 4ක්. දැන් පොඩ්ඩක් හાર્ඩ් ගෝ ගැන්ග්ස්ටර් සීන් එකේ ඉන්නේ නේ ගොඩක් ක්‍රූස්. ගොඩක් ඉන්නවා. රොත්ත පිටින් ඉන්නවා දැන් රැපර්ස් ලා. මොනවාද හිතන්නේ? කියන්නේ ලංකාවේ දැන් රැපර්ස් ලා ගොඩක් ඉන්නවා. ඕල්මෝස්ට් ලයික් හැම එකකටම රැප් කරන්න පුළුවන්. හැම එකකටම රැප් කරනවා දැන්. ඔව්. මොනවාද හිතන්නේ ඔයාට? එහෙම ඒ හොඳ දෙයක්ද ඒ කියන්නේ ඔය රොත්ත පිටින් එන රැල්ලට යන සීන් එක හොඳයිද නරකයිද ඔයාගේ තෝට් එක මොනවාද ඒකේ ඒක කියන්නේ මම හිතන විදිහට ඒක හොඳයි හැබැයි කරන දේ හරියට කරන්න ඕනේ ඔව් කියන්නේ රැප් එක කරනකොට අර්ථයක් තියෙන්න ඕනේ රයිම් වෙන්න ඕනේ ඒක ෆ්ලෝස් තියෙන්න ඕනේ ඒ කියන්නේ හැමදේම තියෙන්න ඕනේ එතකොට තමයි ඒ කියන්නේ පටනගම තියෙන එක. ඔව් අනිවාර්යයෙන්. ඉතින් ඒ කියන්නේ හොඳයි. ඒ කියන්නේ දැන් එන රැපර්ස් ලා හොඳයි. ඔවා ආව තියෙනවානේ අලුත් රැපර්ස් ලා. ආව තියෙනවා. ඒ ගොඩක් ඒ කියන්නේ ගොඩක් ටැලන්ට් තියෙන ඒගොල්ලෝ එනවා. දැන් පොඩ මතුවෙනවා. ඔව්. ඉතින් ගොඩක් සතුටුයි මේ සින් එකට. කවුද මේ ඔයා දැන් ආපු රැපර්ස් වලින් කවුද ඔයා නම් ටිකක් කියන්න ඕන නම් හොඳට කරනවා කියන අලුතෙන් ආපු රැපර්ස් නම් ටිකක් ආටිස්ට් ලා ටිකක් ඉන්නවද? අලුතෙන් යනවා නම් ඉතින් ගන්න පුළුවන් ප්‍රසාද වල මීඩිය. ඒගොල්ල වෙනම ගැන්ග්ස් සීන් එක හරියට කරපු සෙට් එක තමයි. ඊට පස්සේ කොස්ටයින් නම්. කොස්ටයින් නේද තව මාස්ටර් දී තැල්ල වෙනම ස්ටයිල් එක. ඒ සෙට් එකක් ඉන්නවා ඉතින් නම් කියන්න ගොඩක් ඉන්නවා. වෙන මේ හොඳ ගේමක් ගාගෙන යනවා නේ මේ මේගොල්ලන් කට්ටිය. දැන් මම කිව්වා අලුත් රැපර්ස් ලා. මේ මාස්ටර් දී කොස්ටා ඔක්කොම දැන් පොඩ්ඩක් සීන් එකේ ඉන්නවා නේ එන කාලේ. මම කියන්නේ අලුතෙන්ම එන රැපර්ස් ලා. දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන පොඩි පොඩි ගොල්ලෝ ටික. අලුතෙන් ඉන්නේ
අහලා තියෙනවා හැබැයි නම් මතක නැහැ. නම් මතක නැහැ. හරි හරි. ලංකාවේ දැන් ඔයා කියන්න දැන් කොල්ලෙක් ප්‍රොෆෙෂනල් ප්‍රොෆෙෂන් විදියට ආටිස්ට් කෙනෙක් වෙන්න ඕනේ නම් يعني රැප් ආටිස්ට් කෙනෙක් නැත්නම් හිප් හොප් ආටිස්ට් කෙනෙක් නැත්නම් මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් අනාගතයක් තියෙනවද ෆියුචර් එකක් තියෙනවද එයාට අනාගතයක් තියෙනවා ඒ කිව්වොත් ඒ දැන් ඔයා වැඩ කරනවා නම් ඒ කියන්නේ ඒක රැප් රැප් ආටිස්ට් කෙනෙක් වගේ ඉස්සරහට යන්න ඕන නම් ඔයා ඒ රැප් ඒ කියන්නේ මියුසික් කරන්න ඕනේ හැමදාම ඒ කියන්නේ ඔයා ස්ටඩි කරන්න ඕනේ ඒ කියන්නේ අද තියෙන ඒ ස්ටයිල් එක නෙමෙයි ලබන මාසෙ වගේ නෙමෙයි ඒ කියන්නේ හැමදාම අප්ඩේට් වෙලා ඉගෙනගෙන ඔක්කොම ඉතින් එහෙම තමයි දිවෙන්න ඕනේ දැන් අපි ඒ කාලේ වගේම රැප් කරගෙන ආයේ මෙතන සර්වයිව් වෙන්න බෑ කියලාද කියන්නේ සර්වයිව් වෙන්න බෑ නෙමෙයි සර්වයිව් වෙන්න පුළුවන් හැබැයි කරන දේ හරියට කරන්න ඕනේ ඇත්තද අප්ඩේට් වෙන්න ඕනේ අප්ඩේට් වෙන්න ඕනේ ඒ කියන්නේ දැන් මේ කාලේ යන්නේ ට්‍රැප් තියෙනවා ඩ්‍රිල් තියෙනවා එක එක දැන් එක පාරින් වා ආපස්සට ගියොත් සමහර පොඩි පිරිසක් තමයි ඔක අහන්නේ ඒ කියන්නේ ඉස්සර ඉඳන් ආපු රැප් ඒ කියන්නේ පරණ කට්ටිය තමයි ඔක අහන්නේ අලුත් එක පොඩ්ඩක් බලලා ආ මේක ආශේ මේ මේ මියුසික් කියන දේ හැමදාම චේන්ජ් වෙනවා ඒ චේන්ජ් ලයිෆ් ස්ටයිල් එක ඇඩැප්ට් වෙනවා ඒ චේන්ජස් තුත් එක්ක අපි ඇඩැප්ට් වෙන්න ඕනේ නැත්තම් පොඩ්ඩක් පස්සට යනවා අපි අර මූදට මූදේ නැති වෙලා ගියේ ඒ වගේ වෙනවා නේද පාවෙනවද පාවෙනවා ඒ පාවෙනවද පාවෙනවද පාවෙනේ ඉතින් ඔයා කියන්නේ දැන් ෆියුචර් එකක් තියෙනවා කියලා. ඔයා මොනවද හිතන්නේ? කියන්නේ හම්බ කරගන්න පුළුවන්ද? ෆියුචර් එකක් තියෙනවා. හරි. ඔයාට ෆේමස් වෙන්න පුළුවන්. ඒක ලේසි YouTube එකේ වීඩියෝ එකක් දැම්මා. ලස්සන සින්දුවක් දැම්මා. ෆේමස් වෙන්න පුළුවන්. සල්ලි හම්බ කරගන්න පුළුවන් මේ ෆීල්ඩ් එකේ. මම කියන්නේ මේ සිංගින් ෆීල්ඩ් එකේ නෙමෙයි ලංකාවේ. රැප් හිප් හොප් ෆීල්ඩ් එකේ සල්ලි හම්බ කරගන්න පුළුවන්ද? හම්බ කරගන්න පුළුවන්. කොහොමද හම්බ කරන්නේ? කරන්න පුළුවන් කියන්නේ ඉතින් ආපු ගමම හම්බ කරන්න බෑ. ඔව්. වාර බොමත් කාලයක් ඇයි අවුරුද්දක් දෙකක් කොහොමත් යන ලොවෙත් යනවා. ඔව්. ඒතකොට තමයි වාර ෆෑන්ස් ලා බේස් එක වැඩි වෙන වැඩි වෙන. එතකොට වාර ගලු ටේබල් එකනේ. හැම ඒ කියන්නේ හැමදාම වගේ අලුත් දෙයක් කරලා සින්දු ගොඩක් දැම්මොත් ඉස්සරහට එතකොට වාර තනක් එනවා. ඔව්. ඒ කියන්නේ හැමතැනේම යනවා එතකොට වාගේ. දැන් වාහුණක් ගත්තොත් ගොඩක් එක ගොඩක් දන්නවා. ඒ මේව කරලා එක එක දවසකට එනවා ඔයාලට පේ චෙක් එකක්. මගේ පළවෙනි පේ චෙක් එක. එතකොට තමයි හිතෙනවා අඩෝ මට මේ සල්ලි හම්බුණා. මම මේක කරන්න ඕනේ. හැබැයි සල්ලි ඉවරසෙත් නැත්නම් බා. ඔයා මියුසික් එකට ආදරය කරලා රැප් එක හිප් හොප් වලට ඒ කියන්නේ සාමාන්‍ය විදිහට මේ කරන්න කියලා තමයි මම කියන්නේ. ඒකත් ඒක මමත් පිළිගන්නා ඒක. ඒ කියන්නේ සල්ලි අඹ කරන්න පුළුවන් දැන් ලංකාවේ. නේද? ගොඩක් platforms තියෙනවා දැන් Apple Music, Spotify එනවා ලංකාවට December නැත්නම් January එකේ. ඉතින් ඒකත් ලොකු දෙයක්. Royalties වලින් ඉතින් ඒ කියන්නේ ලොකුවට Lamborghini අරන් ඉන්න එහෙම සීන් නැහැ. ඒ වුණාට සාමාන්‍ය ඒ කියන්නේ 9 to 5 එකට වඩා හම්බ කරගෙන ඉන්න පුළුවන් නේ. Shape එකේම දිවාරෙන් ඉන්න පුළුවන්. හරි හරි. එහෙනම් අපි යන් ඊළඟ සින්දුවට මොනවද ඊළඟ සින්දුව? දේවතා එළියක්. රටවැසි ජනයා කෝපයෙන් ශෝකයෙන් හිරිවැටි හිත ගුලි වෙලා දැන් සීතලෙන් පීඩනෙන් පීඩනෙන් හෙට කන වෙලද ගල් කාලද ඔලු දුවන මානසික තීරණ බත් කට රස දැනේවි දුප්පතා සල් යති මිනිසට නෑ චේතනාව හරං හරං ඇතුලෙන් යන වේදනාව කළුවර කාමරේක හිරවී මාංචු වැටි රඟන මේ ඒ වේදිකාව කියනවා පිස්සෙක් මම පිස්සෙක් ඕ මම පිස්සෙක් ගිහින් බලපන් කැඩපතින් හිටගන්න හිස්සරන් බැනේවි උඹට පිස්සෙක් මේ විසිතුරු ජීවිතේ විනාශ වෙන්නේ නොදැනම අප කාලය සීමිත ඉගෙන ගන්නින් මහා වංශය යට ගිය මතකය සර්පයන් පාදල ගිනි තිබ්බා මම්මා අඳුරෙන් එළියට ආවේ මං දොරගුල් කඩගෙන ඔන්න බැලුවා අපි මිකාගේ දේවතා එළියා කියන්නේ කොහොමද සින්දුව හැදුනේ කොහොමද වීඩියෝ එක හැදුනේ වීඩියෝ එක හැදුනේ මිනිස්සුන් මම ගියා ගෙදර ආවා يعني ගොඩ කාලක් ඉර වෙලා හිටියා ගෙදර ආවන් පස්සේ
කරනකොට ඉස්සෙල්ලම බීට් එක සෙට් වෙන්න ඕනේ. නැත්නම් ඒ කියන්නේ වයිබ් වෙන්නේ නැත්නම් මට ඩයස් එන්නේ නැහැ. එහෙම සින්න තියෙනවා. ඊට පස්සේ ට්‍රැක් එක සෙට් වුණා මට. සෙට් වුණාට පස්සේ ඉස්සෙල්ලම පටන් ගත්තේ කෝරස් එකම ගොඩවඩා එක. ඊුණේ මගේ අතින් කෝරස් එක ඉස්සෙල්ලම ඔය ලැප්පේ ඉන්නකොට මම ඔය පින්තූර ඔය පරණ පින්තූර එක තිබ්බා. මම බල බල යනකොට ක්ලවුඩ් එකක් තිබ්බා. බලාපලා තිබ්බා රේන්බෝ ක්ලවුඩ් එකේ පාර පාර. වා වා ෆොටෝග්‍රැෆි වලට ආසයි නේ ගොඩක් ෆොටෝග්‍රැෆි වයි ජේ මාර ෆොටෝස් ගන්න නේ ඉස්සරහම පොඩි ගාන පොඩි සීන් එකක් තිබ්බා ඒකත් තියෙනවා ඊට පස්සේ ඕක මේ ක්ලවුඩ් එක මම විතර දිහා යනකොට ක්ලවුඩ් එක දැක්කම පස්සේ නේ දේවතා එලියක් කියලා පස්සේ තමයි අර ට්‍රැක් එක සෙට් වුනේ ඉන්ස්ට්‍රුමන්ටල් එක සෙට් වුණා මට ඒ දේවතා එලියක් දැක්කම ඕක සෙට් වුණා ඊට පස්සේ ඕම ලියන් ලියාගෙන ගියා ට්‍රැක් එක ඊපස්සේ ඔකර මම ෆෝන් එකේ රෙකෝඩ් කරලා ෆුල් ට්‍රැක් එක රෙකෝඩ් කරලා මම ක්ලේම්ස් දේවා ක්ලේම් දේවා ඊපස්සේ ක්ලේම් කරා මම මේක කරමු ඊපස්සේ අපි මේ අපි අපේ ගෙදර ඇවිල්ලා ගිය දවස් තුනක් ඉදර ඒක ලොක්ඩවුන් කාලේ සින්දු ගොඩක් කරා ඒ කාලේ මේකක් කරලා එක පාරට චූන් වෙලා ඇව්ව මේ වීඩියෝ එකක් කරමුද කියලා එක දවසම වීඩියෝ එක මම ජේ ෂූට් කරා මමයි ජේ එඩිට් කරා ෂෝට් ටයිම් කට් ඉන් වන් ඩේ කියන බෑ 24ක්වත් ගිය නැහැ වීඩියෝ එක ඉවර කරලා දන්න විදියට දැම්මා ඉතින් ෆෑන්ස්ලාට දුන්නා ඩෝම් ගා එක පාරින් කොහොමද කියලා ඒ සින්දුවට ඒ ට්‍රැක් එකට ප්‍රතිචාර ප්‍රතිචාර හොඳයි අවුල නැහැ ෂේප් එකේ නෝමලි එක සුළු වෙනවා අවුල නැහැ මොනවාද මේ ඒ ලිරික්ස් පොඩ්ඩක් බරයි නේ ඔව් වර්සස් ටික අපිට පුළුවන් ද මේ එක වර්ස් එකක් රැප් කරලා පෙන්වන්න පුළුවන් පොඩි ගැල්ලා ඒ ජීවිත බින්දා මම දැක්කා කලත් එක ලෝකය මාරුුණා බුදු ගුණ ආශිර්වාදය පිටින් ප්‍රති මාර්ගයට මම බැඳා මිනිසත් දැන් වෙනස් වෙලා කාලයක් දැන් දුරස් වෙලා නොමග හිත කාමය මාර්ගක අසුන්දරයි දශා බ පරපර ඇඳ මම ඒ චිත්‍ර බොද උනා පැට නුනේ කඳුලින් ආයෙත් මම ඇඳ ඒ චිත්‍ර පිස දාගෙන මගේ නෙත් කඳුළු දුන ආරං නේද තිස දුන ආරං විදෙන තිස දැන්ගේ මොලකෙ දිහිස්ත ඔළුව කෙන් තියා ගන්නේ පිස්සා නාගත්තා ලයිව් ආගත්තා ක්ලබ්ස් ටීවී එකේ වැට්ටට නේද සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් පල්ලෙයා සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබන්න ඊට පස්සේ තව දෙයක් කරන්න තියෙනවා පල්ලෙම තව බෙල් බටන් එකක් තියෙනවා ඒකට මොනවද කරන්න ඕනේ මිකා ටින්ගා ඒකට ටින් ටින් එකක් දෙන්න මිකාගේ channel එකට පල්ලෙ දාලා දෙනවා ඒකට සබ්ස්ක්‍රයිබ් කරන්න comment කරන්න share කරන්න bell icon එක ආයේ ඊට පස්සේ එකන තව වීඩියෝ එකක්. ඔව්. ගගනගාමි. ඒක කොහෙද ෂූට් කරේ? ඒක ඒකත් ජේස්කෝප් කරේ. ජේස්කෝප් කරා. ඒක එකනු ගේද තමයි එකක් කරේ. ඒක ඒ ඒ වීල් එකක් කරන බුදු කට්ටක් දුන්නේ. ඒ කියන්නේ මම යනකොට බුවා නිදි. ඔව්. ඒ රෑ 8 විතර වෙලා ඌ නිදි. ඊට පස්සේ කෝල් මේ දිල්ල එකක් ගහනවා. ඒ නැගිට්ටි නෑ. පුරෙන් ගා නැගිට්ටෝ. පස්සේ ඔක්කොම සෙට් කරලා ඉවරනකොට කොහොමද මේ පාන්දර එකයි වීඩියෝ ෂූට් කරලා ඉවරනකොට කොහොමද ඒ මාරු කන්සෙප්ට් එකක් ඒ කියන්නේ ප්‍රොජෙක්ටර් එකක් දාලා ඒ කියන්නේ කවුද මේ අයිඩියා කාගේද ජේගේද නැත්නම් ඔයාගේද අයිඩියා එක ඔයාගේ අයිඩියා එක ඒ කියන්නේ අමුතු ඒ කියන්නේ වෙන වෙන ලෝකයක ඉන්න ඕනේ වගේ අයිඩියා එකක් ඒක කියන්නේ නැද කවන්න නැහැ හරි ඉස්සරහට මොනවද වැඩ ප්‍රොජෙක්ට්ස් ටික ප්‍රොජෙක්ට්ස් ගොඩක් තියෙනවා ගොඩක් සිංගල්ස් තියෙනවා ඊට පස්සේ මම ගොඩක් බලන්නේ ෆීචරින් කරන්න ඔයගේ ඇල්බම් එකක් එන්න තිබ්බද ඇල්බම් එකක් එන්න තිබ්බා කියන්නේ මෙහෙමයි මේ මම කියන්නේ එඩිටින් පැත්තට පොඩ්ඩක් බරයි ඔය මම ගෙදර ඉගෙන ගන්න කන්ටින්ජින් එකනේ ගෙදර ඉන්නකොට මම කියන්නේ මේ එඩිට් කරගෙන පින්තූර මම පොඩි ලල්ලයක් තිබ්බනේ මම දාලා බලන්න මේ ඇල්බම් එකක් කරොත් මේ අපේ අපේ කට්ටියට මොකක්ද වෙන ප්‍රතිචාරය කියලා බලන්න ඒ වුණාට වාර සින්දු ගොඩක් තියෙනවනේ ඉතින් ඇල්බම් එකක් දාන්න ඇත්තට ඔව් තියෙනවා ඒත් මම නිකන් කියන්නේ මගේ මයින්ඩ්ස් දෙකක් තිබෙන දාන්නද එපා දෙත් මම කන්ෆර්ම් කරන්න ඉන්නවා ටෙස්ට් කළා බැලුවේ මාකට් එකේ දැම්ම හරියනවාද කියලා මොකද්ද වෙන්නේ ඊට පස්සේ මම බැලුවා එහෙනම් ඇල්බම් එකක් දාලා තඩන්නේ හදිසියෙන් අතොතන ට්‍රැක් එකක් කරනවා හරියට කරන්න ඕනේ ඔව් ඔව් පස්සේ ඔබ දාලා කට්ටිය ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරා ඊට පස්සේ මම බැලුවා මේ ඇල්බම් එකක් දාන්න ඕනේ නැහැ පස්සේ කාලේ දාමු දැන් ඉතින් එකින් එක දාලා දාලා දැන් එකින් එක දාමු ඔව් ඒක පොඩ පොඩ බේස් එක අදාගෙන ඊට පස්සේ ඇල්බම් එකක් දැම්මම ගොඩක් කොහොමද කවුද මේ අලුත් කවුද දැන් ඉස්සරහට කවුද ඔයා
වගේ සින්දු ගොඩක් තියෙනවා කවුද ආටිස්ලා ෆීචර් කරන්නේ ෆීචර් කරන ආටිස්ලා ඉස්සරහට ෆීචර් කරන ආටිස්ලා කියන්නේ අපේ ක්ලෙම්ගේ මගේ අපසින්න අපසින්න ට්‍රැක් එකක් කරනවා ඉස්සරහට ළඟලම තියනයි ළඟලම දාන්න ගන්නේ පොඩ්ඩ ඊට පස්සේ මම හිතන්නේ එච්චර ඉදරට ඒ කියන්නේ ෆීචරින්ග්ස් වල තියෙන එච්චර ෆීචරින්ග්ස් කරන්න බලන ඉස්සරහට ඒක කරන්න බලන එක කරන අනිවාර්යෙන් කට්ටිය පොඩ සෙට් කළා අපුරු එකත් එක සෙට් කළා අලුත් දේවල් පොඩක් කරන්න යන්නේ Naughty Ghost එක ගැන ෆීචර් කරන්න Naughty Ghost නැද්ද දැන් Naughty Ghost ඒ මොලි ආස බලන් ඉන්න එතකොට ඔහොත් දැනගනි ලකි ඒ කියන්නේ දැන් Naughty Ghost යාය ගැන් එක ඩිෆරන්ස් එක මොනවද Naughty Ghost යාය ගැන් කියන්නේ Naughty Ghost කියන්නේ ඒක කියන්නේ මේක මේක කියන්නේ ඒක ඒ වගේද එකයි මේකයි දෙකම එකයි හරි එහෙනම් මට කියන්න තියෙන්නේ බොහොම ස්තුතියි මගේ ඉන්ටර්වියු එකට ආවත් වෙබ් සීරීස් එකේ රැප්චට් එකට පළවෙනි එපිසෝඩ් එකට මික ආවට ඉස්සරහට මිකව දකින්න පුළුවන් මගේ channel එකෙන්ම shows ගොඩක් තියෙනවා එයත් කරනවා වෙන 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 දේවල් වෙන වෙන shows එක යනවා two different shows මේ normally interviews විතරක් නෙමෙයි ගොඩක් තියෙනවා on the line බලා ගන්න පුළුවන් අපේ crew එකම ඉන්නවා shows වල ඔයාගේ fans මොනවද fans ට කියන්න තියෙන fans ලා කියන්නේ ඉතින් මම කරන දේ good or bad comment කරන්න මට කියන්නේ එතකොට මොකද නම් මම මොනවද වෙන්නේ හරි ඔයගොල්ලෝ ආසදක් තියෙනවා නම් කියන්න එතකොට මටත් ඉතින් ඒක බලලා පොඩ්ඩක් improve කරගෙන ඒක කරන්න පුළුවන් ඕගොල්ලන්ට delivery එකක් දෙන්න පුළුවන් ඕගොල්ලෝ කැමති විදියට right right ආගතනේ ඉතින් ඒ විදියට කරොත් අපිටත් ලේසි නේ ඔව් ඒ කියන්නේ අපි අපිට ඕන විදියට අපි කරලා හැමදාම කරන්නත් බෑ නේ කියන්නේ ඕගොල්ලන්ට දෙයක් තියෙන ආසදක් අපිට කියන්න අපි කරලා දෙන්න ඒ කියන්නේ අපි කරලා ඕගොල්ලන්ට දෙන්න නම් ආන්න රස වෙන ඉන්න fun එකේ ඉන්න දෙන්නේ ඉතින් උඹේ සැප අපේ සතුටයි එහෙනම් පළවෙනි එපිසෝඩ් එකේ අපිත් එක්ක ඇවිල්ලා සෙට් වුණා මිකා දෙවෙනි එපිසෝඩ් එකේ බලමු කවුද ඉස්සරහට ඉන්ටර්වියු එකට එන්නේ කියලා එහෙනම් එච්චරයි එහෙනම් thank you මිකා එහෙනම් 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 අපි ගියා ඔන්න ළමයි එක